අසිරිමත් චරිත අයිබුවන් ඔබ සමට සුබ දවසක් අපි කඩුල්ල ටීවී වෙතින් ඔබට අලුත් යමක් අද පටන් තිලන කරනවා මේ තමයි අසිරිමත් චරිත හඳුන්වා දීම අසිරිමත් චරිතයක් කියන්නේ කවුද කෙසේද යම් කෙනෙක් අසිරිමත් චරිතයක් බවට පත් වෙන්නේ තව කෙනෙකුට तव पुद्गले असिनिमा चारित बहुत पात्र बह तमा विसीन्न असिनिमा चारित बहुत पात्र युतु अभी स्वागना वे वैद्यवरिया युतुम वैद्यवरिया कुनाट तमंगे ये बुर्ते कपकला रटे अनागत परंपरा वेन्वे तवत्सट दुरटु विवरकर्ण दूना चीने त्यंजिन विश्वविद्यालय ये कथावत इकतमय मे असिनिमा चारित अपट मुनगहने මම කේමනක් අහලා තියනවා නෙල්සන් මැන්ඩලා කියලා තියනවා යම් කිසි පුද්ගලෙ මේ රටේ ලෝකේ අධ්‍යාපනයක් ලබන්න ඕන උපතේ සිට මරණය දක්වාම කියලා ඒක එකක් අනිත් එක චීන කේමනක් තියනවා දුබලයට තියෙන්නේ ප්‍රාර්ථනාවක් පමණයි මේ කන්ෆියුසස් තුමාගේ අදහසක් මේක බුද්ධිමතාට තියෙන්නේ ඉලක්කය ඒ නිසා මේ අසිරිමත් චරිතය चीने इंदला मे अदाहस बीवेला इलाक्यक करा गया ए निशा मम किया बुद्धिमत्यक वगे में अय असिरिम चारित्यक केला मे तमाय त्यंजिन विश्वविद्यालयन बिहुन पालवेनी वैद्यवर्य अय मार्गे पादा दुन्ना तवत सिय दहस गणनकट ए विश्वविद्यालयन वैद्यवरुन वैद्यवरियान वसेन इदिरेट एन्नट मे भाग्य रोड्रिगो महात्म्य आईवान वैद्यतुमिया मम कियाबुम असिरिम चरित कियला हेतु उब वैद्यवरियन बिहिवेला चीन त्यंजिन विश्वविद्यालय हि दोरटु विवरकल्लतु नपेरटे सीधास्कनं तर्दरियन कोमदे अतीतेट उबतुम यान्ने एक समराने कोमद एक बहुमहद प्रश्न अब तुम आगे प्रश्न अनु माव चीने अतीते खरागिनी अत्र मन चीने ये मगे ताता मुकद विदेश सेवे वेडकर तानापति कारण तानापति दारी पीट वेडकर अत्र मन चीने विश्वविद्यालय इनकोट मम मित्रे एक श्रीलांक शिष्य किसीम श्रीलांक की हत्यांजीन मट अत्र पालू अद्धन मट मगे भाषा कथाकने ඉතින් මට හිතුණා වෙන රටවල මගේ යාළුවා ඇතරම ඉති රූම්මේට් කෙනෙක් හිටියා නේපාල් ජාතිකේ ඉතින් පාකිස්තාන නේපාල් ඉන්දියන් අප්‍රිකන් අය හිටියා ඉතින් මට හිතුණා ඇයි අපි ශ්‍රී ලාංකිකයන්ට මේ අවස්ථාව ලබා නොදෙන්නේ කියලා අපේ රටේ ඉතාම සුළු ප්‍රමාණයකට විතරයි වෛද්‍ය විද්‍යාලයකට යන්න පුළුවන් ඉතින් ඒ අනුව මම හිතලා අපේ කුලපතිතුමා ළඟට ගිහිල්ලා මම කුලපතිතුමාගෙන් ඇහුවා සර් මට අවස්ථාවක් දෙන්න පුළුවන්ද අපේ රටේ ඉන්න ශිෂ්‍යාවන්ට ශිෂ්‍යයින්ට ඇවිල්ලා මේ විශ්වවිද්‍යාලේ වෛද්‍යවරයෙක් වශයෙන් හදාරන්න වෛද්‍ය ශිෂ්‍යයන් වශයෙන් ඉගෙන ගන්න. ඒක කොයි අවුරුද්දද? ඒ 2002 වසරේදී. එතෙන්දී කුලපතිතුමා ගොඩාක් සතුටු වුණා. සතුටු වෙලා බොහොම හොඳයි කියලා එයාට හරි මම මේ අවස්ථාව දෙන්නම් කියලා. කියලා ඊට දවසකට පස්සේ मगे क्लास टीचर अत्र मैं मिस मा के लाते किया ने मट कत्ता कर लगे हुआ मैं मडीन कत्ता कर ऑफिस कट इन किया मैं गिहा मैं यान कोट में मट लेते का खदल दूनना ओब तमाय ती इन मे एक संपूर्ण अथॉरिटी एक सॉ रिप्रेजेंटेटिव एक श्रीलंका विंग शिष्या में लंका मट इवान किया अत्र मट गुडाक शत्रु न अवस्था वे मुकद मट याम किसी दिया मगे रट विन कराना पुलवा के ला मट यवस्था भीतना आर्थिक ඒ කියන්නේ දැන් මං 2002 දැන් මීට අවුරුදු දැන් මේ රට පොඩ්ඩක් අපේ මේ
ආර්ථිකය කියන්නේ දැන් ළමයින්ට පොඩ්ඩක් ඩොලර් එක වැඩිවීමත් එක්ක ලොකු ගාණක් වශයෙන් දැනෙන්නේ. නමුත් එදා සාමාන්‍යයෙන් අපේ රජයේ වැඩ කරන සියලුම රාජ්‍ය සේවකීන්ගේ දරුදැරියෝ තමයි එදා විශ්වවිද්‍යාලයට ආවේ මුලින්ම. 2003 වසරේ ඉඳන් මගේ තාත්තත් රාජ්‍ය නිලධාරියෙක්, අම්මා බැංකු නිලධාරිනියක්. ඉතින් ඒ අනුව ඒ කාලේ ඇත්තට මේ රාජ්‍ය සේවයේ ඉන්න දරුදැරියන්ට නිලධාරින්ගේ දරුදැරියන්ට තමයි මේ විශ්වවිද්‍යාලේ ගොඩක් දොර විවරුනේ. ඒ කියන්නේ ඒ කාලේ හැටියට ලක්ෂ 40ක් 45ක් වෙනකොට ඒගොල්ලන්ට වෛද්‍යවරයෙක්ගේ සිහිනය සැබෑ කරගන්න පුළුවන්. සමහර දෙමව්පිය ඒගොල්ලන්ට තිබ පොඩි ඉඩකඩ පවා විකුණලා පොඩි ගාණයිනේ. ඉතින් ළමයින්ව වෛද්‍යවරු කරා. අපන් ඔබ නියෝජනය කරමින් මේ විශ්වවිද්‍යාලයට යවුවා නේද? ආව ගොඩාක් හිටියා මුස්ලිම් ජාතික, ඊට පස්සේ දෙමළ, බර්ග, ඊට පස්සේ අපේ බුද්ධ ආගමේ ළමයි තමයි වැඩි ප්‍රමාණයක් හිටියේ. ඉතින් මේ කිසිම ભેදයක් තිබුණේ නැහැ. හැමෝම එකා වගේ එකම භාෂාව කතා කරගෙන ඉතින් හරි සතුටින් අපි ඒ වැඩ ටික මම කරගෙන ගියා. ඒ ළමයින්ට උදව් කරගෙන ගියා මම. මට මතකයි දැන් අර අපි හිතමු දැන් විශ්වවිද්‍යාල ප්‍රවේශකින් සමත් වුණාට පස්සේ අපේ දරුවන්ට සීමිත ඉඩක් තමයි ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල. අර කේමනක් තියෙන ඉතර පළවෙනි පන්තියේ ළමයි 45ක් ඇතුළු වුණොත් එහෙම එකනයි නැත්තම් දෙන්නයි විශ්වවිද්‍යාලට යන්නේ කියලා එහෙම කියනකොත් තිබුණ දන්නයි ටිකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ අයට ශිෂ්‍යත්වත් ලබා දෙන වැඩපිළිවෙලක් ඔබ ආරම්භ කළා. ඔව් ඒක ආරම්භ කළා. ඒ කියන්නේ මේ විදිහට ඇත්තටම ඉස්සර අපිට ශිෂ්‍යත්ව දුන්නේ අපේ පන්තියේ පළවෙනි 10 දෙනාට ශිෂ්‍යත්ව දෙනවා. හැබැයි ඒ කියන්නේ මම 10 නම් මම පළවෙනි 10ට ඉන්නවනම් මම ලබන අවුරුද්දේත් පළවෙනි 10 දෙනාට ආවා. ආයි මටම හම්බ වෙනවා. නමුත් අපි විසින් ශිෂ්‍ය මේ යුනිවර්සිටි එකේ අපේ කුලපතිතුමාත් එක්ක කතා කළ මේක හැම ළමයා අතරටම යන විදිහට ඉතින් ඒ ශිෂ්‍යත් ක්‍රමය අප බෙදන විදිහට කියන්නේ හැම දෙනා අතරම බෙදිලා යන විදිහට අපි ඒ වැඩසටහන ආරම්භ කරා. ඒ කියන්නේ මේ වසරේ අපි ළමයි එක පන්තියකින් ළමයි 20කට විතර දෙනවා. ඊට පස්සේ ඒ 20 දෙනාට අපි ලබන වසරේ දෙන්නේ නැහැ. ආයි ඊළඟ වසරේ දෙනවා. එහෙම ගියාම මේ යන හැමෝටම ඒ ශිෂ්‍යත්වය ලබා ගන්න පුළුවන්. ඒ අයගේ දක්ෂතාවය මත තමයි ඒ අයගේ දක්ෂතාවය මත ඉතින් පළවෙනි 20 දෙනා 10 දෙනා හෝ 20 දෙනා අතරට එන්න ඕනේ. ලකුණු වල 90%කට වඩා ප්‍රතිශතයක් තියෙන්න ඕන. නමුත් මේ ළමයි මහන්සි වෙනවා. මොකද දෙමව්පියන්ට ඒක ලොකු සහනයක් වෙනවා. ඒක ළමයට යුවාන් 20000ක් වගේ ලොකු ගාණක් අඩු වෙන එක කියන්නේ දැන් තියෙන විදිහට නම් ලක්ෂ 10%කට වගේ ප්‍රමාණයක් මොන ශිෂ්‍යලු යුනිවර්සිටි ගාස්ට්‍රෙම ඒකට අඩු වෙනවා. එතකොට දැන් අපි සංසන්දනාත්මක බලපුවාම තවත් විශ්වවිද්‍යාල තියෙනවා මේ වගේ රට යමන නේ. නමුත් විශාල මුදලක් වැය කරන්න වෙනවා දෙමව්පියන්ට. තියෙන විශ්වවිද්‍යාල නම් අපි දකින්නේ නැහැම. දැන් වෛද්‍යතුමෙන්නේ ඔබට මොකද්ද දැනෙන්නේ? ඔබ වෛද්‍යවරියක්. නමුත් ඔබ උදව් කරලා එහෙම නැත්නම් දොරටු විවර කරලා දීලා ලංකාවේ වෛද්‍යවරු විශාල පිරිසක් දැන් ඉන්නවා. මට මතකයි ගාල්ලේ ඉන්නවා, මහනුවර ඉන්නවා, මට මතකයි යාපනයේ ඉන්නවා, අම්පාරේ නොවේ හැම තැනම. ඔබට මොකක් දැනෙන්නේ? මටත් මේ විදිහට රෝහලක වෛද්‍යවරයක් හැටියට කටයුතු කරන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවද? නැත්නම් ඒ දිහා බැලලා සතුට වෙනවද? ඇත්තටම මම ඒ දිහා බැලලා ගොඩාක් සතුට වෙනවා. මොකද මම වෛද්‍යවරියක් වශයෙන් විතරක් වැඩ කරා නම් මම එක රෝහලකට වෙලා මාව කොටු වෙලා මම ඒකට සීමා වෙනවා. ඇත්තටම මම මේ කිසි දෙයක් දකින්න. නමුත් මෙතන එහෙම නෙමෙයි. මට රටේ ඕනම තැනකට ගියාම අදිසි ඕනම අවස්ථාවක මම දන්නවා මාත් එක්ක ඉගෙන ගත්ත මට වඩා ගොඩක් බාන හැම දරුවෙක් ගැන. ඉතින් පාසවුට් වෙච්ච ශිෂ්‍යාවන් අද වෛද්‍යවරු වශයෙන් ඒ හැම හොස්පිටල් එකම ඉන්නවා. ඉතින් ඒක මට දකිනකොට මට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වගේම මම හිතන එක මට ලොකු පිනක් කියලා. මොකද ඒගොල්ලන්ගේ සිහිනේ සබා කරගන්න මම ඒගොල්ලන්ට උදව් වුණා කියලා. වෛද්‍යවරයෙක්. දැන් මේ වෛද්‍යුනේ දැන් මේ වෙනකොට දැන් දෙකේනේ පටන් ගත්තේ. වෛද්‍යවරු කොච්චර කතර බිහි කරලා තියෙනවා අපේ ජාතිය වෙනුවෙන්. වෛද්‍යවරු 1300 1500ක් විතර සෑහෙන පිරිසක් වෛද්‍යවරු වශයෙන් බිහි කරලා තියෙනවා. විශේෂයෙන් කියනවා ලංකාව විතරක් නෙමෙයි. අද මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ, ඊට පස්සේ ඉංග්ලන්ඩ් වල, නිව්සීලන්ඩ් වල, කැනඩා, USA, අරාබියේ ඒ හැම රටකම අපේ තියන්ජින් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ බිහි වෙච්ච ශ්‍රී ලාංකික දරුවන් වෛද්‍යවරුන් ජාතික කර්තව්‍යයක් කරලා තියෙන මේ රජයක් විසින් කරන්න ඕන දෙයක් කරලා තියෙන.
දැන් මේ මට තව දෙයක් පොඩ්ඩක් දැනගන්න ඔබතුමේ පළවෙනි උපාධිය චීන භාෂාවෙන්ද? ඔව්. ඉතින් පළවෙනි උපාධිය කියන්නේ මම බීජින් අතර මම ගමගේ තානාපති සේවයේ හිටියේ. මට ඉතින් ශිෂ්‍යත්වයක් හම්බෙලා මම බීජින් භාෂා විශ්වවිද්‍යාලයට ගියා. එතෙන්දි මම භාෂාව හැදෑරුවා. මට ඒක ගොඩක් මම හිතනවා පිටුවහලක් වෙන්නේ නැති කියලා මේ කටයුත්ත කරගෙන යන්න. මොකද මට කිසිම බැරි එකක් උනේ නැහැ. ඉරතේ මේ මට භාෂාව හසුරවන්න පුළුවන් වෙච්චින්න. ඒ හින්දා මම ඒක ඉතාමත් මම හිතන ඉතාමත් පහසුවෙන් මේ කටයුත්ත කරගත්තා කියලා. ඒකට මට පිටුවහලක් උනේ මේ බීජින් භාෂා විශ්වවිද්‍යාලේ මම ඉගෙන ගත්තේ අවුරුද්ද කාලේ මම ඒ දි හරියට කරපු ඉන්නේ. ඒක එහෙමයි දැන් තෙන්ජින් විශ්වවිද්‍යාලයේ කුලපතිතුමා ඔබතුමියට සලකන්නත් ඇත්තේ චීන භාෂාව පිළිබඳවත් මේ විපුල දැනීමක් තිබුණ නිසා වෙන්න ඇති කියලා මට හිතෙනවා. ඔව් ඒක ඇත්ත. මොකද දැන් වෙන රටවල ළමයි ඇවිල්ලා හිටියා නේපාල, ඉන්දියාව, පකිස්තානය, දැන් අප්‍රිකන් රටවල ළමයින්ට නම් ඇත්තටම චයිනීස් පුළුවන් අරබික් අයද මේ අපේ ආසියාවේ ළමයින්ට බෑ. ඒ අතරින් මමයි තව එක ළමෙක් හිටියා නේපාල් ජාතික. එයත් මාත් එක්කම මට වඩා අවුරුද්දක් යසීනේ. එයත් ඒ විශ්වවිද්‍යාලයෙන් භාෂාව හදාරලා ආවේ. ඉතින් මට ගොඩක් පහසු වුණා මගේ භාෂාව හින්දා අපේ කුලපතිතුමාට උනත් මාත් එක්ක නිදහසේ යාළගේ භාෂාවෙම කතා කළ මේ කටයුත්ත සාර්ථක කරගන්න. දැන් මට මේ තෙන්දි අතුරු ප්‍රශ්නයක් පැනගෙනවා බයිතුමිය. දැන් ඔබ තුමිය ලංකාවේ අධ්‍යාපනය ලැබුවා. පාසල් කීපයක ඉගෙන ගන්න ඇති. අපි ඒවට වැඩි අපි යමුකෝ දැන් ඉස්සලාම ඔබේ පියතුමා විදේශ තානාපති සේවයේ හිටියේ. එතකොට ඒ අත්දැකීම් කොහොමද ඔබට ලැබුණේ? ඇත්තටම කියනවනේ එක අත්දැකීමක් තමයි අපි කුවේට් වල ඉන්නකොට ඒ රටේ අපේ ගෘහ සේවිකාවන් යනවා ගොඩාරියක්. හරි කනගාටුයි කියන්ට ඒගොල්ලන්ගේ වැරදි වෙන්නත් අපි දන්නේ නැහැ. නමුත් ඒගොල්ලන් ඇවිල්ලා තානාපති කාර්යාලයේ එක්තරා ස්ථානයක් දෙනවා. එතන ඉන්නේ. එතකොට අපේ අම්මා ඒ කාලේ කුවේට් වල බැංකුවක වැඩ කරා. ඉතින් අම්මාට සාමාන්‍ය බ්‍රහස්පතින්දා සිකුරාදා නිවාඩුවේ අම්මා බ්‍රහස්පතින්දා ඔය ඉන්න 100කට වගේ පිරිසකට හැමදාම කෑම හදනවා. කෑම වර්ග හදලා උදේට තාත්තාට යවනවා. අය හවසට යවනවා. ඉතින් අය සිකුරාදාට විශේෂයෙන් සිකුරාදා කියන්නේ ගල රජයේ නිවාඩු දවසක්. සිකුරාදාට අපි ඔක්කොම එකතු වෙලා තව එනවා අතම තාත්තගේ යාළුවෝ දෙතුන් දෙනෙක් හිටියේ ගලුනුත් එනවා ඒක කැමරෙක් ගෙනියන. ඉතින් හදලා අපි ඒ වගේ අහිංසක මිනිස්සුන්ට අපි සෑහෙන උදව් කරා. ඉතින් මම හිතනවා අපි දැන් ඒ ආభాෂයත් මට මෙතෙන්දි මේ මගේ කටයුතු කරන්න මට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මොකද මම දැක්ක දේනේ මිනිස්සුන්ට උදව් කරා කන්න බොන්න දුන්නා. එතකොට ඔබත් මේ පාසල් අවදියේනේ? ඔව් පාසල් අවදියේ. මගේ මල්ලි ගොඩක් පුංචි එතකොට. එයා හයිස්කෝලේ ගිහිල්ලා එනවා. එන වෙලාවට තමයි අපි කෑම හදලා ලෑස්ති කරලා යන්නේ. ඉතින් එයා ඇවිල්ලා බලනවා එතන තියෙන්නේ මොනවද කියලා තේරෙන්නේ නැහැනේ. ඉතින් එයා කෑම ටිකක් කාලා ඉකින්. එහෙම යනවා. ඉතින් අපි පාසල් අවදි වුණාට අපි ඊට වඩා දෙයක් එතෙන්දි දැක්ක. අපේ රටේ දකින්න බැරි දේවල් අපි එතෙන්දි දැක්කා. දැන් වෛද්‍යුමිය දැන් මේ වෛද්‍යවරු විතරක් නෙවෙයි නේද? ඔබ මේ මග පෙන්වීම ලබා දුන්නා තව තවත් විෂයන් ඉගෙන ගන්න තියන්ජින් විශ්වවිද්‍යාලේ. හරිද මම? හරි මම තව එක දෙයක් කියන්න ඕන. මේ වසරේ මම හිතන්නේ ලෝකයේ විශ්වවිද්‍යාලවල වෙනත් විශ්වවිද්‍යාලවල එච්චර ශිෂ්‍යත් ප්‍රමාණයක් දුන්නද කියන මම දන්නේ නැහැ. මේ වසරේ විතරක් අපේ ලාංකික සිසුන් 87 දෙනෙකුට දරුදරියෝ 87 දෙනෙක් අර ශිෂ්‍යත්වය ලබා ගත්තා වෛද්‍ය විශ්වවිද්‍යාලේ. ඉතින් ඒක ඇත්තටම අපිට ලොකු සතුටට කාරණාවක්. ඒක මම හිතන ඒ දෙමව්පියන්ටත් ලොකු සතුටට කාරණාවක්. ලොකු ආර්ථික ශක්තියක්. මේ වගේ මොහොතක ළමයි 87 දෙනෙක් ඒ ශිෂ්‍යත්වය ගත්තා කියන එක. අනික තව විශේෂයෙන් කියන්න ඕනේ අපි වෛද්‍යවරු මේ කාලය තුළ අපේ වෛද්‍යවරුනි කියන්නේ විසිරින් ලෙක්චරර්ස්ලා වශයෙන් අපි වෛද්‍යවරු 47 දෙනෙක් පමණ මේ වන විට අපි චීනයට යවලා තියෙනවා. එයවල අපේ ළමයින්ට දැනුම් සම්භාරයක් ලැබලා දීලා තියෙන මේ වෛද්‍යවරු මොකද එහෙ තියෙන නිවාඩු කාලයේදී අපි කරන්නේ සති දෙක තුන හම්බ වෙනකොට මෙහෙන් අපි කියමු ෆොරන්සික් මෙඩිසින් ඒ වගේ කමියුනිටි මෙඩිසින් ඒ ඇතුළු අනිත් හැම විෂයකටම අපි යවලා තියෙනවා වෛද්‍යවරු. ඉතින් ඒ වෛද්‍යවරුන්ගෙනුත් ඒ ළමයි ඒ චීනයේ පුහුණුව විතරක් නෙමෙයි මෙහි ගැනත් ඉගෙනගෙන තමයි ආපහු ලංකාවට එන්නේ.
දැන් වෛද්‍ය රොඩ්රිගු මහත්මගෙන් මම තව එකක් අසා දැනගන්නට කැමතියි. දැන් මේ ඔබේ ආයතනයේ චයින ලංකා এডুকেෂන් ආයතනයේ මේ වෛද්‍ය වෘත්තිය සඳහා විතරද කැපෙලා තියෙන වෙනත් විෂයන් සඳහාත් දරුවන්ට අවස්ථාව ලබා දෙනවද උපාධි ලබා ගන්න චීනයේ ගිහිලා? ඔව්. අපි වෛද්‍ය විෂය විතරක් නෙමෙයි ඉංජිනේරු කලමනාකරණ ඊට පස්සේ මියුසික් वगे ये विषया अभी रमाइंट अवस्थाव लादेन वेवत्त में शिष्यत्व लबल अद मेवेन कोट ये सन्दा लमाइन हस्य पनहाट हस्य पनह दाह कतर प्रमाण लमाई गिहलतीन चीन वितर गिहलतीन ये शिष्यत्व अरगेन मुखद इतम अडु आदाय लबन पौल धरूपव अद गिहल उपाधि अरगने लंकाय वेडकर එවගේම සමහරක් යුනිවර්සිටිස් වල තමන් අති මුදල් වැය කරලා සමහරක් අය ගිහිල්ලා දෙන මොකද ඒගොල්ලන්ට අවශ්‍ය කෝස් එක කරන්නේ ශිෂ්‍යත්වේ නැත්තම් ඒත් ඒ ළමයා කැමති මුදල් වියදම් කරලා හරි ඒ යාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඉංජිනේරුවෙක් නම් අද එහෙ ඉන්නවා එයාක්‍රාෆ්ට් ඉංජිනේර කෙනෙක් ඒ ස්ටුඩන්ට් ෂෙන්යාන ඒරෝස්පේස් යුනිවර්සිටි එකෙන් තමයි යා ඉගෙන ගත්තේ එයා එයාක්‍රාෆ්ට් ඉංජිනේර කෙනෙක් වශයෙන් තමයි පාස් අවුට් උනේ अद मे वेनकोट शेन्यान एरोस्पेस यूनिवर्सिटी के जेरी के लिए स्टूडेंट के लिए पास आउट अद इंजीनियर वर या अत शिष्यत् निमेगी या रुसिया विगनगे निवर वेला हिंग या किसी आगे पौदुली कारण मतलब लंकावटाव लंकावट वेला हम बोना मत यागे अय्या थियांजीन वैद्य विश्वविद्यालय शिष्य के वेनकोट अय्य तमें कील तीन मल्ल एन अविल मे कार चीन एन कील रुसिया विगन का बेरवे इकन आट आर्थिक प्रश्न मन आती मून दिन वेलावे पास अभी चीनी शनिया एरोस्पेस यूनिवर्सीटी इक दाल दुना दाल दुना अभी उसम अंदमी ये धर्व आगे उपाधि कटूत इवरकरला अद यागे विषय पत्र संबंध यादरकिया अटते चाइनी अटसी कद वेडकरण इतनी कपड़े लोग आड़ हम इतनी आहे हम कर लम कर मुद्दा याग दिमापी अंत लंकावटे बनवा इतनी मल्ली अग्न यहाँ इगन गेला इगन गे निवर मम चाइना लंका एडुकेशन आयतन तम इगन गे पल उपाधि लागे नमस्कार करना इवे उदाहकार लाटी इतकोट समंत कौशल मतमे उदाहकार लाटी मे आयतने प्रधान एक सीपात करना ये भी तो पलवी उपाधि इत पास मम दुट इगन गन मम महाचार बेरे कुणा के अरे आडंबर मगत मेक मे त्यंजीन विश्वविद्यालय पमना मे लोकट मटन पन बीडिया ये तो मे 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 चाइना एडुकेशन आयतने हम सन्ना मे तम ये कथा सत्य हो गया भाई किए ना तब गुडा कि मट वस्तव दिखे काम गुणा अतर मई थिंक मे चाइना एडुकेशन आयतने वचने परसमाप्तार्थेन्म राज्य विश्वविद्यालय बड़ी यम करलतेन राज्य अनुग्रह राज्य विश्वविद्यालय ओब विसिंग मे पात आयतने मे ओब मे अध्यापने लबन्ने मौलिकवासेन अभी श्रीलंका वातारिमिक विदेश हटवल ओब जीवत्लतेन ओबे पिया राजतांत्रिकेक्निसा कोमदे अतीते सीपत्कर ये अद्यक्ष हर सुंदर ये दी ऋषि आवट गिया ये ऋषि आवा चीन अत्र मंदाकिन साटे अभी इनकोट अभी नम शीतलता मे हाँ शीत क्या ताम अधिक शीतला तीन राटा नमूत एराटे मिनसु एराटे तीन कालचे चीन कालचे मल्लुक विनसाकिन मन सत्टा अपेल अम इंट श्रीलांक अंत चीने वगे रटगट गिगन गुडाकंदाई बट धनगा मे ऋषि रशियन लांग्वेज
ඒ මම හයි ස්කූල් එකට ගියා. ඉතින් ඒක හරිම සුන්දරයි. ඒ රටේ ළමයි එක ඒ රටේදී හරි අඩුයි වෙන නේපාල් පකිස්තාන් ළමයි හිටි ඉන්දියන් ළමයි හිටියා. මොංගෝලියන් ළමයි හිටියා. ඉතින් ඒගොල්ලන්ත් එක්ක ඉන්නකොට අපි ඒගොල්ලන්ගේ කල්චර් එක ඉගෙන ගත්තා. දැන් ඔබ රුසියන් භාෂාව ඉගෙන ගත්තා. පෙට් රටේ හිටියා. ඒ භාෂාවත් දැනගන්න තියෙනවා. නමුත් චීනෙට ආවට පස්සේ වැඩි දුර ගමනක් ගියා කියලා මට හිතෙනවා. මොකක්ද එහෙම වෙනසක් උනේ චීනෙට ආවට පස්සේ බැදී ආව චීන රටත් එක්ක? ඒ කියන්නේ දැන් අරාබි ඉන්නකොට මට දැනුණා ඒ අරාබි භාෂාව ගොඩක් අපිට ඈතයි කියලා. රුසියාවලදී ඒකත් ඈතයි වගේ දැනුණා. නමුත් චීනෙට ආම මට ලොකු ඒකට ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා දැනුණා. ඒ කියන්නේ අපි මේ රටත් එක්ක මේ භාෂාවත් එක්ක මොකක් හෝ යම්කිසි බැඳීමක් තියෙන හැඟීම මට ඇති වුණා. ඒ අනුව මම ඉතාමත් ඉක්මනින් මේ භාෂාව හොඳට හැදෑරුවා. මට ලියන්න පුළුවන්, කියවන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. මම ඉතාමත් ඉක්මනින් මේ භාෂාවට ඇත්තටම අපි ආදරය කරා ඒ චයිනීස් ලැන්ග්වේජ් එකට. මොකද මේ මිනිස්සු එච්චරට අපිත් එක්ක හරි එකතුයි. හරි ආදරේ ශ්‍රී ලාංකිකා ශ්‍රී ලාංකිකයේ කිව්වා මේ මිනිස්සු අපිට හරියට ගරු කරනවා චීන ජාතිකයෝ. බණ්ඩාර නායක කියලා මෙන්න මෙහෙම තමයි අපිට කතා කරන්නේ. ඒ වගේ ලොකු බැඳීමක් අපිට ඒගොල්ලන් එක්ක තිබුණා කියලා මට හිතෙනවා. මොකද අර පැරණි සම්බන්ධකම් නිසා බණ්ඩාරනායක කියන නම තමයි දැනුවත් වෙලා හිටියේ. ඉතින් එහෙම බොහොම ලබදියාවක් තියෙනවා. මොකද කැම බීම පව අපිට හුරුයි. මම කාලයක් හිටපු ඉන්න මට දැනෙනවා ඒක. ඉතින් අපිට යාළු මිත්‍රයෙම ගොඩක් මුණ ගැහෙන්න ඇති භාෂා විශ්වවිද්‍යාලෙ. ඔව් මට ගොඩාක් ගොඩාක් රටවල යාළුවෝ හම්බුණා. නමුත් අපි හැමෝම එක්කිනා වගේ මොකද ඔක්කොම කතා කරන්නේ චීන භාෂාව. දැන් මේ ඇමරිකන් ළමයි හිටියා ඒගොල්ලන්ගේ භාෂාව කතා කරේ නැහැ. දැන් අපි ඒගොල්ලන් ඔක්කොම එකම චීන භාෂාව එක පවුලක් විදිහට තමයි හිටියේ. ඉතින් අපිට ගොඩාක් යාළුවෝ ආශ්‍රය කරන්න තැබිච්ච යුනිවර්සිටි එකක් තමයි භාෂා ලංකාවේ ඇත් මොන ගහන්නේ නැති. ලංකාවේ කවුරුත් නැහැ. මම හිටපු අවුරුද්ද ඊට පස්සේ ආව කට්ටිය. අතර මෙතෙන්දි තමයි මගේ ස්වාමි පුරුෂයා බව මම අඳුරගත්තේ භාෂා විශ්වවිද්‍යාලෙ. විස්තර විදේශ අමාත්‍යාංශ සේවය කළේ. ඉතින් ඔහු ඒ සම්බන්ධ වෙලා හිටියා. ඉතින් මට ඉන්නවා සහෝදරයෝ දෙන්නේ. එක්කෙනෙක් අද එංගලන්තයේ සේවය කරන්නේ ඔහු සීනියර් ස්ට්‍රෙස් ඉංජිනේර් කෙනෙක් වශයෙන් එයාර්ක්‍රාෆ්ට් ඉංජිනේරුවේ. අපි නමත් එක්ක කෝසල රොඩ්‍රිගෝ. ඔහු ඉගෙන ගත්තේ කිංස්ටන් යුනිවර්සිටි එකේ යුකේ වල. ඊට පස්සේ මගේ පොඩි මල්ලි එයා බැංක් ඔෆ් ඇමරිකා කවුන්ටන්ට් කෙනෙක්. ඔහු අද මේ වෙනකොට ජීවත් වෙන ඇමරිකාවේ. ඉතින් අපි තුන්දෙනා පොඩි කාලේ එකට ඉස්කෝලේ ගිහිල්ලා එකට හැදිලා පස්සේ පිටරට යනකොටත් එකට හිටියා. නමුත් අද මේ වෙනකොට තුන්දෙනා ලෝකේ රටවල් තුනක. නමුත් මම හිතනවා මගේ තාත්තා අම්මා ඉතාමත් සතුටු වෙනවා ඇති කියලා. මොකද ලෝකේ බලවත්ම රටවල් තුනක එයාගේ ළමයි ඉගෙනගෙන දරුවෝ තුන්දෙනා ඉගෙන ගත්ත එක දරුවේ චීනේ අර ඇමරිකාව ඉගෙන ගත්තා අනිත් කෙනා යුකේ ඉගෙන ගත්තා. ඉතින් කොහොම හරි අද වෙනකොට ලංකාවට මම විතරයි ඉතුරු වෙලා ඉන්නේ. ජාත්‍යන්තර පවුලක්. ඒ දෙන්නම ඉතින් එහෙ ඉන්නවා. ඉතින් අපි තාම සතුටින් ඉන්න පවුලක් කියලා මට හඳුනන්න පුළුවන්. අපි ඒගොල්ලන්ටත් පුංචි දැන් ඒගොල්ලන්ට දරුවෝ ඉන්නවා. ඉතින් මං හිතනවා ඉතින් අපි තුන්දෙනායි මගේ දෙමව්පියනුයි මගේ මහත්තයයි අපි ඔක්කොම ඉතාම සතුටින් ඉතින් කාලේ දැන් ගත කරගෙන යනවා. ලස්සන දියණියක් ඉන්නවා. ඔව් මට පුංචි දියණියක් ඉන්නවා. ඇයට දැන් අවුරුදු 12යි. නමත් එක්ක. නම ආයන්සා දහම්ලි. ඉතින් ඇය විචල ජාත්‍යන්තර පාසලේ තමයි ඉගෙන ගන්නේ. ඇයටත් පුළුවන් ඇති දැන් චීන භාෂාවෙන්. ඇයට චීන භාෂාව පුළුවන් ටිකක්. ජපනීස් චුට්ටක් පුළුවන්. ඉතින් ඉංග්‍රීසි කොහොමත් හොඳට හදාගන්න.
ඇතිතින් ඇතරම ගොඩාක් චීනෙට හරි ලැබියා. ඒ පුංචි කාලේ ඉඳන් මං හිතන්නේ මේ අවුරුදු 12ට හත් පාරක් හෝ අට පාරක් ඇහි චීනෙට ගිහිල්ලා තියෙනවා. එක සිදුවීමක් තියෙනවා විශේෂ සිදුවීමක්. දවසක් අපි චීනේ ඉන්නකොට අපි මමයි සමන්තයි يعني මගේ සම්පූර්ණ මමයි සමන්තයි මගේ බබයි එක්තරා අවස්ථාවකදී හන්ජෝ කියන සිටි එකේ අපි කෑම කන්න ගියා. එතන හිටියා පුංචි දරුවේ. ඒ දරුවා දුවගෙන ඇවිල්ලා මගේ බබාව බදාගත්තා. බදාගෙන යාට දැකලවත් නැහැ. මේ මගේ අක්කා මගේ ඒ කියන්නේ ජීජේ මගේ සහෝදරයෙක් සහෝදරිය කියලා මෙයාව අතාරින්නේ මේ ළමයා අඬනවා අඬනවා මෙතන යන්න දෙන්නේ. ඒක හරි අපූර්ව සිදුවීමක්. ඒ අම්මලටත් කරගන්න දෙන දැන් අපිට දැන් මේ ළමයා යන්නේ. ඌටි ළමයා ගේ ළමයා අතර අපේ මගේ දුවට අවුරුදු 8ක් විතර ඇති. අර බබට අවුරුදු 3ක් විතර ඇති. ඉතින් මොකද මේ මට ධර්ම බව හම්බෙන්නේ හිටියේ චීනේදී. ඉතින් මං හිතනවා ඉතින් ඈත් ගොඩක් මේ චීනේට ලැබී කියන එක මට විශ්වාස කරනවා මම ඉදිරියේදීත් ඇයි අපි වගේම චීනට සේවයක් කරයි කියලා. වෛද්‍ය භාග්‍ය රොඩ්‍රිගෝ මහත්මයාගෙන් මම දැන් තවත් ප්‍රශ්නයක් අහන්නයි ලෑස්ති. මොකද මමත් උඩ හුඟක් සම්බන්ධයි. මොකද අපි චීනේදී හමු වූ නිසා ඒ මතක සටහන් ඇති. මට මතකයි මම තෑන්ජින් විශ්වවිද්‍යාලයට ගියාම එහෙදි මම දැක්කා ඔබ සහ සමන්ත රොඩ් මහත්මයා කෞශල මහත්මයා දෙන්නා මේ තමන්ගේ දරුවන්ට වගේ අර දරුවන්ට සැලකුවේ. අසනීප වුණාම බෙහෙත් දෙන හැටි ඒ විතරක් නෙවෙයි. ඔවුන්ට ටිකක් යනකම් පුරුදු පුහුණු වෙන්න ඒ කෑම ඒ මට මතකයි මේ භෝජනාගාරයක් පවා ආරම්භ කළා. ඉතින් බලපුවාම චීනයේට සලසීමක් සිදු කළා තියෙනවා. ඒ අතීත කොහොමද ඔබට සිහිපත් වෙන්නේ? අතරම් භෝජනාගාරයක් කියලා කිව්වාම අපේ තියන්ජින් විශ්වවිද්‍යාලේ අපේ ශ්‍රී ලාංකික දරුවන්ට අපිට කියලා අපේ ආහාරයක් තිබ්බේ. අපේ කෑමක් නෑ ඉන්දියන් කෑම තිබුණා. අපිට වෙනම ගන්නව. නමුත් චයිනීස් ෆුඩ් තමයි ගොඩක්ම තිබුණේ. ඉතින් කුලපතිතුමා කතා කරලා ඇහුවා අපි දෙන්නගෙන් එතකොට මෙහෙම රෙස්ටෝරන්ට් එකක් පටන් ගන්නවා. පුළුවන් ද ලංකාවේ රෙස්ටෝරන්ට් එකක් පටන් ගන්න. ඊට පස්සේ ඉතින් අපිට අග්ගාලා හා කිව්වා. බෑ කියන්නේ නෑ කිසි දෙයකට හරිස්සව කියලා කිව්වා. කියලේ මුළු රෙස්ටෝරන්ට් එකම සම්පූර්ණ නිර්මාණය කරේ අපි දෙන්නා. ඒ චීන ජාතිකයෝ කුලපතිතුමා උපකුලපතිතුමා ඊට පස්සේ වගේ දැන් ඔය ඒගොල්ලන් හිටියා කමිටුවක්. ඒ කමිටුවත් එක්ක දැන් අපි දෙන්නත් ගිහලා වයිතන හිටිය ගොඩාක් වයසින් වැඩි අය අපි දෙන තමයි ඇත්තම ඉතාමත්ම බාලම දෙන්න අපි දෙන්නත් ගිහලා ඒගොල්ලන්ත් එක්ක වාඩි වෙලා දැන් මේක සාකච්ඡා කරගෙන ගිහිල්ලා අන්තිමට ඒගොල්ලන් කැමති වුණා අපේ අදහස් කැමති අපේ අදහසට කැමතිනේ අපිට දුන්නේ රෙස්ටෝරන්ට් එක නිර්මාණය කරන්න. අපි ඒක නිර්මාණය කළා අපි ලංකාවෙන් සේවකයන්ට අපි ලංකාවේ ඉන්න මිනිස්සුන්ට අපි රස්සාවල් දුන්නා ඉගෙන ගන්න ගම. මෙහෙන් චීනෙට ගෙන්නලා සේවකයෝ 6-7 දෙනෙක් විතර වැඩ කරා. ඒගොල්ලන්ව ගෙන්නලා අපි රෙස්ටෝරන්ට් එක පටන් ගත්තා. පටන් ගත්ත මුල්ම දවසේ අපි මුළු විශ්වවිද්‍යාලයේ ඉන්න ශ්‍රී ලාංකික දරදැරිය ඇතුළු හැමෝටම නොමිලේ කිරිබත් දීලා සීන සම්මන්ත්‍රණ පටන් ගන්න දවසේ මුළු ඔක්කොටම නොමිලේ අපි කෑමක් දුන්නා. ඒක ඉතින් අපිට හරි සතුටුයි. ඒ වගේම අපි තව දෙයක් එතෙන්දි කරා. අපි මං කිය ආදායම සාමාජ රාජ්‍ය සේවයේ දෙමව්පිය හිටියේ ඒතනත් සාමාන්‍ය ළමයි හිටියේ ඒ කියන්නේ හරි අමාරුයි ඉගෙන ගත්ත දේපළ පවා විකුණලා ගිය ළමයි. අපි ඒගොල්ලන්ටත් දුන්න රස්සාවල්. ඒගොල්ලන් හවසට කැම්පස් ගිහිල්ලා එවිල අතන වැඩ කරනවා. අර එහෙම හරිම සුන්දර විදිහට අපි ඒකත් කරගෙන ගියා. ඒ වගේම තව විශේෂ දෙයක් කියන්න ඕනේ ඔබතුමා. ඔබතුමාව හම්බෙච්ච දවසේ මං හිතන්නේ මං තමයි චීනියන් ගුරුවරිය මගේ. ඔව්. ඉතින් අපි හරිම සතුටින් කට්ටිය එකට හිටියා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන කස්සප සෙන්රත්. කස්සප සෙන්රත් උයි සමන්තයි තමයි දෙන්න තමයි හොඳ මෙයාලුව. එකට ෆිල්ම් ඇකඩමි ඉගෙන ගත්තේ දෙන්න. අඹ යාළුව. අඹ යාළුව. අතන අදත් අඹ යාළුව. ඉතින් එකට ඉගෙනගෙන හරිම සුන්දරයි. ඉතින් එකට ඉගෙනගෙන ඒගොල්ලන් එනවා ඉතින් ඒ කාලේ ඊට පස්සේ ඒගොල්ලන් එනවා අපේ සිටි එකට ආවයන් පස්සේ ඉතින් ඒ දෙන්න ඉතින් රෑ වෙනකන් ඒගොල්ලන්ගේ වතගොත කියවනවා හරිම සුන්දරයි ඒක. ඉතින් අද ඔහු කස්සප මේ වලට ඕස්ට්‍රේලියාවේ නැෂනල් යුනිවර්සිටි එකේ ආචාර්යවරයෙක් වශයෙන් ඔහු මේ සමේ දවසට උගන්වනවා. ඉතින් ඒක අපිට ලොකු ආඩම්බරයක්. ඒකත් එමයයි. දැන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට වගේම ශිරන්ති මැතිනියට කස්සපයි සමන්තයි පැටලෙනවා හරියට. ඉතින් හැම වෙලෙම සමන්තට කියනවා කස්සප ගැන මට මෛත්‍රික කියනවා. ඉතින් සමන්ත ගහම කියනවා මේ කස්සප විදියට.
විදිහේ දෙන්නගේ අර මිත්‍රත්වයයි සමානකමයි ඒ විදිහට ගොඩක් තිබුණා. ඉතින් මම චීන ජාත්‍යන්තර ගුවන්විදුලි වැඩ කරේ ඒ කාලේ 2003 4 5 කාලේ. දැන් මං ඔබතුමිය අපේ පවුලේ ඥාතීන් හැටියට මිත්‍රයන් හැටියට අපි ගෙදර ආපුවාම මම අහන මට තියෙන ප්‍රශ්න තමයි ईग ईक मैं उदय बड़गे दवाल क्या गेन दें कस्प विश्वविद्यालय मम चीन भाषा पारे इवागे मे तवा अमिल अमिल पुता यागे तम मे विशलाइन गाते सुनामी के या तम मेम लंका मेम दिन सुनामी आप गेदेनो ප්‍රායෝගිකව මම කියන භාෂාව ඉගෙන ගත්තේ මගේම मितुरिया गेंग गुरु वैद्यवेरिया हेमदाम आप मनोहारी हाँ यदि मम लिया मत अखर ये कथाकर भाषा चीन धर्म अंत सिंगल भाषा चीन विश्वविद्यालय चीन विश्वविद्यालय यदि मंदन मे आदि බලපුවාම අපේ තියෙන සම්බන්ධතාවේ අර පෙර ආත්මෙත් එක්ක බැඳිලා වගේ දැනෙනවා. දැන් අපිට කරන්න බැරි විශාල සේවයක් තමයි ඔබතුමිය අදත් කරන්නේ. තව එකක් කියන්න ඕන අපේ දෙමව්පියන්ට. මේ චයිනා ලංකා এডুকেෂන් ආයතනයේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඒ ලබා ගන්න මුදලක් ඕන දෙයක් මුදලකට අපි කරන්නේ. සෑහෙන මුදලක් ආපහු වැය කරන මේ දරුවන් වෙනුවෙන්. මට මතකයි දැන් ඔය किरीबत कथा कुरम खंड दुन असनीप मत मतक मे कोविड बेलाबी विशेष मे धर रगन आपूटी ओं सालकूटी ओं गेटल प्रश्न मून दुना विशाल मुद्दों बैगुना नहीं हरियाणा वैद्य में इटा सकबीन किया दंग अनेक विषया संधात मे धर्व बंधवा गाद वैद्य केमिकल इंजीनियरिंग आर्टिफिशियल इंटेलिजेंस पूर्ण शिष्यत् बिजनेस एडमिनिस्ट्रेशन कम्युनिकेशन इंजीनियरिंग म्यूजिक वैद्य विद्या विशाल मुद्रा एक पूर्ण शिष्यत् अर्ध शिष्यत्न और दिट दम वेदनीय काम क्या अभी करण दया आपहु अभी तो लबे नौकेला मेक तवत आत्मिक मट कि रामांजनिकाय अनुनायक स्वामी अपवत्ना बद्दे विमल वंश नायक आम दुर् मट कि मगर कले पास उगन उब मे करण सेवेट वब मे आत्मीय लबेन पट सन्देनोकेला मम की वैद्य भाग्य रोड्रिगु मेथिनी समांत कौशल मेत्तमी मे दिखा वेदनीय काम ओब मे आत्मीम विशाल पिरीस सेवेत मे वब आभिलते चिरात्ल जीवत्ट निदुक् निरोग्य सुबंट वोट अभी प्रार्थना कर्म बहुम सूति अद मे अवस्थावट सहभाग्य पीरीपद आई भवन नमस्ते।